ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. එකක් තියෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ තමයි සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන එකක් රෙගියුලේෂන්ස් වලට අමෙන්ඩ්මන්ට්ස් සහ පේමන්ට් ස්කීම් එකේ කරන වෙනස්කම. දැන් මේක අපි ගත්තොත් කරු නියෝජ්‍ය කතානායකතුමනි, 2002 තමයි මේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ තමයි මේ පනත සම්මත කරන්නේ. මම බැලුවා කවුද පාර්ලිමේන්තුවේදී කිරියල් ඇමතුමා ඉඳලා තියෙනවා, විපක්ෂ නායකතුමා ඒ වෙලාවේ නියෝජනය කරලා තියෙනවා, මම හිතන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා ඒ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. එහෙනම් ඔබතුමාල එකගතාවයක් පළ කරලා තියෙන ක්‍රමයක් තමයි මේ වර්තමානයේදී අපි ක්‍රියාත්මක කරන්නේ. දැන් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන අපිට ප්‍රශ්නයක් ආවා. එකක් තමයි මේ අස්වසුම කියන්නේ මේ රටේ විශේෂයෙන්ම දිලිඳු ජනතාව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දී. ඒක හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක විනිවිදභාවයකින් කටයුත්තක් වෙනවා. කිසිම කෙනෙකුට බලපෑමක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. හැබැයි යම් යම් අවස්ථාවන් වලදී මේ අවුරුදු ගානකට පස්සේ ක්‍රියාත්මක කරන අලුත් ක්‍රමවේදයක් හින්දා අපි දකිනවා මේක තවදුරටත් ශක්තිමත් විය යුතුයි. ඒකට හේතුව මේ අවුරුදු 28ක සුභසාධක දීමනා ලබා දීමේ ක්‍රමවේදය එක අවුරුද්දකින් වෙනස් කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ කිරියල් ඇමතුමා දැන් සහතික කිරීමේ වටේ මේ මාසේ ආරම්භ වුණාට පස්සේ පළවෙනි වටේ තිබිච්ච දුර්වලතාවත් නැති වෙලා මීට වඩා ශක්තිමත්, ඒ කියන්නේ 80%ක විතර තියෙන සාර්ථකත්වය අපිට 90%ක් දක්වා යන්න පුළුවන් වේවි. ඊළඟට තුන්වෙනි අවුරුද්ද ක්‍රියාත්මක වෙද්දී අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අපිට ගේන්න පුළුවන් වේවි. මොකද අපි 2023 අවුරුද්ද වෙනුවෙන් රුපියල් බිලියන 184ක් ඒ සඳහා වියදම් කරා සුභසාධක දීමනා ලබා දෙන්න. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා සුභසාධක දීමනා වෙනුවෙන් අස්වසුම වෙනුවෙන් රුපියල් බිලියන 205ක් වියදම් කරන්න රජ. දැන් කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාලටත් අපිටත් හැමෝටම අපේ ප්‍රදේශවල ජනතාව ඇවිල්ලා නගන මැසිවිල්ල තමයි ඒ අය එක කාණ්ඩයක්, විශේෂයෙන්ම අවදානමට ලක් වූ කාණ්ඩය සහ අවදානමට ලක් වූ කාණ්ඩය සහ සංක්‍රාන්තික කාණ්ඩය. එක කාණ්ඩයක් දෙසැම්බර් මාසේ 31 වෙනිදා උන්ට ගෙවීම අවසන් වුණා. අනික් කාණ්ඩයට මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී ගෙවීම අවසන් වුණා. නමුත් මේ ආර්ථික අර්බුදය තාම සම්පූර්ණයෙන් निराකරණය වෙලා නැහැ. ඒ හින්දා තමයි ජනාධිපතිතුමා අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරද්දී යෝජනා දෙකක් කරා. එකක් මේ සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ දෙකම එක කාණ්ඩයක්සේ සලකලා 2500ක් ගන්න දෙවපු කාණ්ඩයත් රුපියල් 5000 සීමාව දක්වා වැඩි කරා. එතකොට මේ අයට මේ මාස 5-6ටම ගෙවීම් සිදු කළා නැහැ. එහෙනම් අද අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ කාණ්ඩ දෙක සඳහා ජනවාරි සිට ජූනි දක්වා අදාළ ගෙවීම කරන්න අවශ්‍ය අනුමැතිය ලබා දීලා ජූලි මාසේ ඉඳලා රුපියල් 5000 බැගින් මාසිකව ගෙවීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඊළඟට අනික් කාණ්ඩ, ඒ කාණ්ඩවල ජූනි මාසයේ ගෙවීම නතර වෙලා තියෙනවා කිරියල් ඇමතුමා. මොකද ඒ අදාළ ගැසට් නිවේදනය අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කටයුතු කරාට ඒක ඇතිවෙච්ච යම් කිසි පැහැදිලිතාවය පිළිබඳ අපිට සිදු වුණා නැවත නීතිපතිවරයා වෙත ගිහිල්ලා පැහැදිලි කර ගැනීමක් අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ අතුව අන්ත දිලිඳු සහ දුප්පත් කියන කාණ්ඩ සඳහා ගෙවීමත් මේ ජූනි මාසයට අදාළ ගෙවීම සිදු කරන්න අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා මේ ගැසට් නිවේදනය හරහා. ඊළඟට අපිට පුළුවන් ජූලි මාසයේ ඉඳලා සාමාන්‍ය පරිදි මේ ගෙවීම් කටයුතු සිදු කරන්න. මෙන්න මේක තමයි මේ ගැසට් නිවේදනය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ රෙගියුලේෂන්ස් වෙනස් කරනවා. ඒකට හේතුව මේ පළවෙනි වටය ක්‍රියාත්මක වෙද්දී යම් යම් දුර්වලතා වාර්තා වුණා. ප්‍රාදේශීය ලේකම්වරුන් කිව්වා, මහජනතාව කිව්වා, මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරා, කමිටුවල කතා කරා. ඒ දුර්වලතා හඳුනාගෙන මේ මුදුකාංගයේත් ඇති වෙලා තිබ්බ දුර්වලතා නිවැරදි කරලා ඒ වගේම වඩා හොඳ ක්‍රමවේදයක් අනුගමනය කරන්න. දැන් මෙතනදී හර්ෂ මන්ත්‍රීතුමා යෝජනා කරලා තිබ්බ කමිටුවෙන් මුදල් කාරක සභාවෙන් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය පමණක්ම භාවිතා කරන්න කියලා. අපි රජයක් හැටියට 100% එකගයි. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අනුරාධපුරේ නියෝජනය කරන්නේ. අපි හොරෝපතානේ කොනට ගියොත්
අපි කැපිටි කොල්ලෑවේ කොනට ගියොත් අපේ ප්‍රදේශවල තාම අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක විහිදිලා නැහැ. එයින්ද අපි රජයේ නිලධාරියා කරේ විශ්වාසයක් තබලා තියෙනවා. අපි විශ්වාස කරනවා රජයේ නිලධාරියා මේ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක අවශ්‍ය පරිදි නැති තැන්වල ජනතාවට ඔන්ලයින් තමන්ගේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න බැරි හින්දා ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටවල තියෙන කාර්යාලයට ලබා දීම තුල කිසිදු වෙනසක් ඇති නොකර මේ තත්ත්වය ඇති කරන්නේ. ඊළඟට මේ රෙගියුලේෂන් එකේ ක්‍රියාත්මක වුණාම මේ සැරේ අපි බලාපොරොත්තු වෙනවා සමහර අය බොරුතොරතුරු දීලා අරගෙන තියෙනවා. එතකොට රෙකෝඩින් එකක් එක්ක තමයි මේ සැරේ තමන්ගේ ආයුධම් පත්‍රය, ඒ කියන්නේ සහතික කරන නිලධාරියා විසින් ලබා ගද්දී අවසානයේ ඇතිවන එකඟතාවය ක්‍රියල් අමතුමා රෙකෝඩ් වෙනවා. එතකොට කාට හරි කවුරු හරි ඒ සඳහා අභියාචනයක් එහෙම නැත්නම් විරෝධතාවයක් දැක්වුවොත් අපිට රෙකෝඩින් එකක් තියෙනවා ප්‍රතිලාභියා විසින් කියනවා මේ ටික තමයි මං සතු වත්කම් ටික, මෙතන තමයි මගේ ආදායම, මේක තමයි මගේ වියදම. එතකොට යම් කිසි නොමගෙවීමක් සිදු වෙලා තියෙනවා නම් ඒ නොමගෙවීම සිදු වෙලා තියෙන තැන අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේ වෙනකොට අස්වසුම ප්‍රතිලාභ ගෙවීම් හරහා ලක්ෂ 18 ලක්ෂයක් අනුමත වෙලා තිබ්බත් ගෙවීම් සිදු කරලා තියෙන්නේ, ඒ කියන්නේ 18 ලක්ෂයක් අනුමත වුණාට ගෙවීම් සිදු කරලා තියෙන්නේ 16,12,247කට පමණ. ඒකට හේතුව තවත් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ බැංකු ගිණුම ආරම්භ කරලා තහවුරු කිරීම සිදු කළා නැහැ. ඒකට අපි අලුත් වැඩසටහනක් පාවිච්චි කරගෙන යනවා. ඒකම අපිට පුළුවන් වෙලා තියෙනවා පළවෙනි වතාවට අපේ රටේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන්න. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න. ඒ හරහා අපි මේ රටේ දිලිඳුම කණ්ඩායම තුල ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් මූල්‍ය අන්තර්ගත භාවය මේ ලක්ෂ 18ම මූල්‍ය අන්තර්ගත භාවයක් අපි ඇති කරලා තියෙනවා. ඊට අමතරව රජය පෝරසහන ආධාරය ලබා දීමේදී බැංකු හරහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අනෙක් ගෙවීම් කරද්දී දැන් බැංකු හරහා කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා මැද පුද්ගලයෙක් නැතුව. ඒ හින්දා අපි එක පැත්තකින් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ඇති කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් මූල්‍ය අන්තර්ගත භාවය ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් රේට් එක වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. විනිවිද භාවයක් තියෙන කටයුත්තක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම දූෂණ සහ අක්‍රමිතා අවම කරන්න අවශ්‍ය අස්වසුම වැඩසටහන කටයුතු කරලා තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ මේ ලක්ෂ 20ක් පළවෙනි වටේ දෙන්න බලාපොරොත්තු වුණා. මේ තත්ත්වය ලක්ෂ 24ක් දක්වා වැඩි කරන්න අපේ රටේ තාම මේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම නිමා වෙලා නැති හින්දා. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අස්වසුම බැලූ බැල්මටම යම් චෝදනාවක් එන්න තියෙන තැනක් කාණ්ඩ දෙකක් තියෙනවා. සංක්‍රාන්තික කාණ්ඩය සහ අවදානමට මිනිත්තු 3ක කාලයක් තියෙනවා. මට මිනිත්තු 10ක් අමතරව දෙන්න. මම ආණ්ඩුපක්ෂයේ කාර්යාලයට දැනුම් දීලා තියෙනවා එක්ක ප්‍රතන. මේ අවදානමට ලක් වූ කාණ්ඩය, ඒ වගේම සංක්‍රාන්තික කාණ්ඩය. මොකද ඒ අය සැබවින්ම දුප්පත් අය නොවෙන්න පුළුවන්. නමුත් මේ පවතින ආර්ථික අර්බුදය තුළ ඔවුන් බලපෑමකට ලක්වෙච්ච කාණ්ඩය. අපි හිතනවා ඒ අය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 දක්වා ගෙවීම් හිමිකම් ලබන්න ආණ්ඩුව අවශ්‍ය කටයුතු කරනවා. ඒ සමගම ඒ ඇති වෙලා තියෙන යම්කිසි චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව ඉවත් වෙන්න කටයුතු කරාවි. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබ්බා වැඩිහිටි ආධාරයේ ලබන, වකුගඩු රෝගී ආධාරයේ ලබන, ආබාධිත දීමනාව ලබන මෙන්න මේ කාණ්ඩ තුන සම්බන්ධය. එක්තරා සීමාවක් තිබ්බා, ඒ සීමාවෙන් උඩට යන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙක් අන්තරාමනකම් ඉන්න ඕනි, තවත් කෙනෙක්ව මේ ලේඛනයට ගන්න. එතකොට මේ ලැබිච්ච දත්තත් අපි එකතු කරලා ජනාධිපතිතුමා අයවැය ලේඛනය තුල ඇත්තටම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයකට අවසරය ලබා දුන්නා. අපි පාර්ලිමේන්තුව අනුමත කරා. මොකද මීට පෙර අපේ රටේ විවිධ හැකියාවන් සහිත තැනැත්තන් හිටිය 410,000කට විතරයි දීමනා ලැබුණේ. හැබැයි මේ සමාන 140,000කට විතරයි දීමනා ලැබුණේ. නමුත් අපිට වාර්තා වෙච්ච තොරතුරු අනුව විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා, ඊළඟට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හරහා වාර්තා වෙච්ච
තොරතුරු අනුව 410,000 අඩුව ආදායම් ලාභීන් මේ සහයෝගය රජයෙන් ඉල්ලන. ඊළඟට වකුගඩු රෝගී දීමනාව ලැබුණේ මෙතෙක් 48,000 විතරයි. හැබැයි වාර්තා වෙලා තියෙනවා 50,000. ඒ වගේම වැඩිහිටි ආධාරය මෙතෙක් ලැබුණේ 5,05,000 පමණයි. නමුත් ඒක පවුලක් හැටියට සලකලා තමයි දුන්නේ. හැබැයි අපි මේ දීමනාව ලබා දීමත් ඒ අය අඩු ආදායම් ලාභී වීම අවුරුදු 70කට වඩා වැඩි වීම කියන කාරණාව සලකලා දෙන්නෙක් ඉන්නවනම් ඒ පුරවැසියන් දෙන්නටම ලබා දෙන්න කටයුතු කරනවා. 5,05,000 දීපු පුරවැසියන් සංඛ්‍යාව සමාජ සුභසාධන අමාත්‍යාංශය වාර්තා කළා තියෙනවා. ඒ සංඛ්‍යාව 8,20,000 කියලා. ඒ අනුව මීට පෙර 6,95,000 මේ කියන වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගී දීමනාව, ආබාධ දීමනාව ලැබුණා. මේ ප්‍රමාණය පුද්ගලයන් හැටියට 12,80,500 දක්වා වැඩි කරන්න අයවැය ලේකඩෙන් අපි අවසරය ඉල්ලුවා. ඒකට අනුමැතිය ලැබුණා ජනාධිපතිතුමාට. ඒ අනුව මෙතෙක් අපි ගෙවන්නේ පරණ තිබ්බ ගෙවීම්, ඒ ගෙවීම් අලුත් ගෙවීම් බවට පරිවර්තනය කළා. ඒකෙන් රුපියල් 2,000 වැඩිහිටි දීමනාව ලැබපු පුරවැසියන්ට 3,000 දක්වා වැඩි කරා. වකුගඩු රෝගී දීමනාව සහ ආබාධ දීමනාව රුපියල් 5,000 ලැබපු අයට 7,500 දක්වා වැඩි කරා. ඒ අනුව මේ 12,80,500ටම ඔවුන්ට හිමි දීමනා ජූලි මාසට අදාළව ගෙවීම් කටයුතු කරන්න තමයි මේ සිට ඉදිරියට ගෙවන්න අවශ්‍ය අනුමැතිය තමයි අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්නේ. ඉතින් ඒ හින්දා මේ වැඩසටහන් තුනට මං හිතන්නේ නැහැ විපක්ෂයේ විරෝධතාවය දක්වයි කියලා. ඉන් ඉදිරියට යද්දී අපි බලාගෙන හිටියා අපි දිගටම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ විපක්ෂයේ දෝෂ දර්ශනයට ලක් වුණා. අපිට හර්ෂ මන්ත්‍රීතුමා දිගටම දෝෂ ආරෝපණයක් එල්ල වුණා. මැතිවරණයක් ඉලක්ක කරගෙන අපිව දැඩි විවේචනයකට ලක් කරනවා. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ රටේ හැම පුරවැසියෙක්ම මම ඇතුළු අපි බලාගෙන හිටියා ඊයේ දිනේ සමගි ජන බලවේගයේ නායකතුමාගේ සාකච්ඡාවත් විවාදය සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර නායකයන්ගේ විවාදය. එතන මම දැක්කේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ විවාදයට එනවා මම දැක්කේ නැහැ. අනුර කුමාර දිසානායක මැතිතුමා ආවට වැඩපිළිවෙලක් ගැන කතා කරේ නැහැ. එතුමා පොල්ගෙඩි කඩන විදිය, පොල්ගෙඩි ඔළුවට වැටෙන්නේ නැතුව කඩන විදිය ගැන කතා කරාට වැඩපිළිවෙලක් ගැන කතා කරේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වැඩසටහනට විවේචනයක් එල්ල කරාට මේ වැඩසටහන වෙනස් කළ යුතු නම් ඒ සඳහා පිළිගත හැකි යෝජනාවලින් ලබා දෙන්න ජනාධිපතිතුමා ඕනෑවටත් වඩා අවස්ථාවක් ලබා දුන්නා. මේ පාර්ලිමේන්තුව ඒ සඳහා පාවිච්චි කරන්න හැකියාව තිබ්බා. ඒක පාවිච්චි නොකරපු හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි සමාලෝචනයේ යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාව ලැහැත්ති කරා. සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි ඒක මගහැරියා. ඊළඟට ඊයේ විවාද දී අපි බලාගෙන හිටියා. මොකද අපි රජයක් හැටියට මොනතරම් විවේචනයක් ආවත් කළ යුතු නිවැරදි කිරීම් සිදු කරන්න කැප වෙලා කටයුතු කරලා තියෙනවා. අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒ යන ගමන් මග දේශපාලනික වශයෙන් වෙනස් කරන්න බෑ කියන එකත් අපි කියලා තියෙනවා. ඒක රජය පැත්තෙන් පැහැදිලි රජය වැඩපිළිවෙල මොකද්ද කියලා. හැබැයි ඊයේ දිනේ විපක්ෂ නායකතුමා නියෝජනය කරන සමගි ජන බලවේගයටයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්දනේ අලුත් NPP එකටයි දෙගොල්ලන්ටම බැරි වුණා තමන්ගේ වැඩපිළිවෙල රට හමුවේ කියලා. එතකොට මොකද්ද කරු නියෝජ කතානායකතුමනි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මට තේරෙන දේ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒ වේදිකාවට ගිහිල්ලා පිළිගත නොහැකි ක්‍රියාත්මක කරන්න බැරි කෙටි කාලීනව ජනප්‍රිය වෙන්න පුළුවන් දවස් 35ක් 40ක් හෝ ඒ අදාළ ප්‍රකාශයට පත් කරන දිනයත් මැතිවරණය පවත්වන දිනයත් අරගෙන ඒ දවස් ටිකට අර අපි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියනවා වගේ ගැලරිය පිනවන කතා ටිකක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න අපි කාටවත් බෑ. ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා, ගමන් මග නිවැරදි වෙලා තියෙනවා, ගමන් මග ස්ථාවර වෙලා තියෙනවා, ජාත්‍යන්තරයේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. හැබැයි අපි කාටවත් දේශපාලනය කරන්න ආර්ථිකය පාවිච්චි කරන්න බෑයි මං කනගාටු වෙන්නේ. රටම බලාගෙන හිටපු විවාදයක් ඔබතුමාලා දෙගොල්ලෝ අතර වාද විවාද ඇති තරම් ඇති වුණා. මම මට මතකයි මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කිව්වා අපිට යාණ්ඩුවටයි සජබේ ආර්ථික කවුන්සිලයත් එක්ක විවාදයක් කරන්න කියලා. මම ඒ වෙලාවෙත් කිව්වා අපි සූදානම්. හැබැයි මොකටද අපි විවාදයකට යන්නේ? අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තියෙනවා. වැඩපිළිවෙල ඉදිරිපත් කළා නැත්නම් සජබේ සහ
ජනතා විමුක්ති පෙරමුණ. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මම ඒවල කිව්වා වගේ බලය ගන්නවා කියලා විශ්වාසයෙන් කටයුතු කරන උදවිය මේ තරම් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්ද? මොකද්ද තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල? මොකද්ද තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල? මේකට විවාදය ඒගොල්ලන්මයි යෝජනා කරගත්තේ, අපි නෙවෙයි යෝජනා කරේ. ඉස්සෙල්ලා පාර්ශව තුනක් කිව්වා අපිට එන්න කිව්වා රජයට, සමග ජන බලවේගයට කිව්වා ජනතා විමුක්ති පෙරමුණට කිව්වා. අපි ඒකටත් එකතු වුණා. ඊළඟට ඒදගොල්ලොම තීන්දුව කරනවා නේ, රජය ඕනේ නෑ. දැන් සමග ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කරනවා කියලා අපි බලාගෙන හිටියා. වැඩපිළිවෙල අහන්න. හැබැයි කනගාටුව තමයි අපි කියපු දේ සනාථ වෙලා තියෙනවා. වැඩපිළිවෙලක් නැති කණ්ඩායමක් දේශපාලන අරමුණු ඉටු කරගන්න ගොඩාක් මහන්සි වෙනවා චන්දර කලින්. වැඩපිළිවෙලක් නැති කණ්ඩායමක් බොහෝ මහන්සි වෙනවා තමන්ගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? මේ කාණ්ඩ දෙකටම හැකියාවක් ලැබුණේ නැහැ අපේ රටේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව නිශ්චිතව ගන්න පියවරයන් පිළිබඳව පැහැදිලි කරන්න. අවසාන කියන්න උනේ මොකද්ද? ජනාධිපතිතුමා කියපු වැල් පාලමේ ඒ විදිහටම ඉදිරි ගමන ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් කරගන්නවා කියලා. අපි දැක්කා ඊයේ හර්ෂ මන්ත්‍රීතුමාට මම ගරු කරනවා. විපක්ෂ නායකතුමා ලිම්මැඩි මානසිකත්වයේ හිටියට හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා එයාලට ලිම්මැඩි මානසිකත්වයක නැහැ කියලා. කිරියල් ඇමතුමා නිතරම මට කියනවා අපේ ආණ්ඩුව යටතේ තමයි රට බංකොලොත් උනේ කියලා. මම ඔබතුමාට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ඔබතුමා ඒක හිතනවා ඔබතුමාගේ වීරත්වයක් කියලා. නෑ, අපි වෙනස් විය යුතු නම් වෙනස් විය යුතුයි. ඒ යන ගමන ඒක රහසක් නෙවෙයිනේ. ඒක රහසක් නෙවෙයිනේ. එතකොට ඔබතුමාට ඕනේ කවදා හරි ඔබතුමාලගේ ආණ්ඩුවක් ආවොත් රට සුඛිත මුදිත කරන්න පුළුවන් කියලා එතකන් ජනතාව දුක් විඳිනකද? ඒක කරන්න බෑ. වෙනස් විය යුතු නම් වෙනස් විය යුතුයි. වෙනස් විය යුතු තැන මොකද්ද කියන එක මේ අවස්ථාවේ තීන්දුව කළ යුතුයි. ඒයින්ද අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වලා ආණ්ඩුවක් හැදුවේ මං හිතන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක් දේශපාලන අරමුණක් එක්ක කියලා. ඒ වෙලාවේ රටේ අවශ්‍යතාවය තිබ්බේ. ඔබතුමාට පාර බහලා යන්න බැරි වුණා. අපිට මතකයි විපක්ෂ නායකතුමා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාට මොකද උනේ? ගහලා එළෙව්වේ. මොකද උනේ? පැනලා දුවන්න වුණා. අවසාන වශයෙන් මම මේ දේශපාලන කාරණාත් කිව්වේ අද මේක කතා වෙනවා. හර්ෂ මන්ත්‍රීතුමා ආණ්ඩුවට චෝදනා කරාට ඔබතුමා පරිස්සම් වෙන්න ඕනි සමගි ජන බලවේගය තුලින්මයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආර්ථිකය පිළිබඳ උපදෙස් දුන්නේ, රාජ්‍ය පාලනය පිළිබඳ උපදෙස් දුන්නේ නාලක් ගොඩහේව මන්ත්‍රීතුමා. එවකට ඇමතිතුමා ඒක රහසක් නෙවෙයි, අපි ඔක්කොම පිළිගන්නවා. එතකොට එතුමාත් ගිහිල්ලා දැන් ඔබතුමාලගේ පිළට ගිහිල්ලා. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි හර්ෂට තර්ජනය කරන්නේ නාලක ගොඩ හේවද, එහෙම නැත්නම් ඒ ආර්ථික කවුන්සිලයට සම්බන්ධ වෙන්න කැමති තව කෙනෙක්ද? එහෙනම් නාලක ගොඩ හේව කියන මන්ත්‍රීතුමා කියන දේවල් පිළිගත්තොත් ඔබතුමාලටත් දැන් වෙලා තියෙන්නේ ඒක තමයි. දැන් මම ඔබතුමා මගේ ප්‍රශ්නයක් ඇහුව ණය පිළිබඳ. ඔබතුමා හිතුවා මම අමතක කරයි කියලා නේ. නෑ, I'm going to tell you this. Let me tell this. Now I'm answering a question. Honorable member. Honorable Chief Whip, I'm going to answer your question. අපේ රටේ domestic debt දේශීය ණය ප්‍රමාණය 2023 අවුරුද්ද අවසාන වෙද්දී රුපියල් බිලියන 17,051යි. 2024 මාර්තු අවසාන වෙද්දී රුපියල් බිලියන 17,252යි. එතකොට මෙන්න මේ තත්ත්වය තුල වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ ඒක එක්ස්චේන්ජ් ඩොලර් රේට් එකට ගත්තොත් එක්ස්චේන්ජ් රේට් එක දිහා බැලුවොත් 2023 අවුරුද්දේ වෙද්දී සාමාන්‍ය වශයෙන් 223ක් විතර තමයි එක්ස්චේන්ජ් රේට් එක මේ 323ක් විතර තමයි එක්ස්චේන්ජ් රේට් එක තිබ්බේ. හැබැයි මේ වෙනකොට 301කට තමයි කන්වර්ට් කරලා තියෙන්නේ. එතකොට යම් වැඩිවීමක් ඩොලර් ටර්ම් එකෙන් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, අපේ ෆොරින් ඩෙට් පෝට්ෆෝලියෝ එක ඩොලර් බිලියන 37යි. ෆොරින් ඩෙට් පෝට්ෆෝලියෝ එක දැනට තියෙන්නේ ඩොලර් බිලියන 37යි. මේක ඇතුලේ අඩංගු වෙනවා ඩොලර් බිලියන 5.5ක් විතර මේ කාල සීමාව තුළ. ඒ කියන්නේ 2022 අප්‍රේල් මාසයේ ඉඳලා මේ දක්වා අපි ඔබතුමා දන්නවා මල්ටිලැටරල් ඩෙට් සර්විස් කරාට බයිලැටරල් ඩෙට් සර්විස් කළා නැහැ. එතකොට මේකත් ඇතුළත්ව ඩොලර් බිලියන 37ක් තියෙනවා. මම හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නා කියලා. මට ඊට වඩා බාධා කරන්න එපා. මම දන්නවා කිරියල් ඇමතුමා හිතුවේ මම මේ
ප්‍රශ්නයට උත්තරයක් නොදී පැනලයයි කියලා අවසාන මොහොත වෙනකන් අහගෙන හිටිය නැගිටලාහන්න කොහොමං අහපු ප්‍රශ්නෙට උත්තරේ කියලා. ඉතින් මම හිතනවා ඔබතුමාට අදාළ කාරණයට පිළිතුරු ලැබුණා කියලා. ඉතින් අපි රටක් හැටියට අසීරු තීන්දුව ගත්තා. දේශපාලනික වශයෙන් මීට පෙර අපේ ආණ්ඩුව නොගත්ත තීන්දුවත් ගත්තා. ඒවට සහයෝගය දීලා තියෙනවා. ඒක කිසිම කෙනෙක්ට සමච්චලයට ලක්විය යුතු කාරණාවක් නෙමෙයි. දැන් ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ මේ 2022 ඇවිත්විච්ච තත්ත්වය 2024 මැයි මාසේ වෙද්දී නොතිබීම. 2022 ඇතිවෙච්ච තත්ත්වය 2024 මැයි මාසේ වෙද්දී නොතිබීම තමයි විපක්ෂයේ දේශපාලන කඳවුරට තියෙන ප්‍රශ්නය. එහෙම නැතුව මේ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම, මේ එක්ස්චේන්ජ් රේට් එකේ ඇති වෙලා තියෙන ස්ථාවරත්වය, උද්දමනය 70% ඉඳලා 100% දක්වා අඩුවීම, ඊළඟට අපි අනුගමනය කරපු ප්‍රතිපත්තීන් තුළ විශේෂයෙන්ම බලශක්ති ප්‍රතිපත්තිය තුළ පිරිවැය සහ විකුණුම් මිල අතර තියෙන ගැළපීම, මේ සියල්ල අලුත් තමයි. නමුත් අනික් හැම රටක්ම අනුගමනය කරන මෙන්න මේ තත්ත්වයට මේ රට ගේන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ රජය මේ රටේ මහජනතාවත් එකතු වෙලා විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරා. අපි ජනතාව විසින් ලබා දීපු සහයෝගය නිරන්තරයෙන් අගය කිරීමකට ලක් කරනවා. ඒක කිසිම අවස්ථාවක අපි නොසලකා හරින්න සූදානම් නැහැ. නමුත් ප්‍රශ්නේ තියන්නේ මේ රටේ මේ පරිවර්තනය සිදුවිය යුතු කාල පරිච්ඡේදයයි. 2000 මුල දශකයේ සිදු වුණා නම් මේ අරමුදයට අපි ගමන් කරන්න. නමුත් එදා අද අපෙන් ඇහුවට අර ප්‍රශ්නේ කිරියල්ලමතුමා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තරයත් එක්ක මැදිහත් වෙන්න එපා. ලෝක බැංකුවත් එක්ක මැදිහත් වෙන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදාවත් එක්ක මැදිහත් වෙන්න එපා කියලා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බලපෑම් කරපු සියලු දෙනාද එක්කෝ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා, එහෙම නැත්නම් විපක්ෂයේ ඔබතුමාලත් එක්ක අත්වැල් බැඳගෙන ඔබතුමාලා චෝදනා කරන අපේ කණ්ඩායම යථාර්ථය තේරුම් අරගෙන නිවැරදි වෙලා වර්තමානයේට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනාගතයේ වෙනුවෙන් රටේ හදලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි, ඔබතුමාලා ඇයි අපේ ආණ්ඩුවක් යටතේ අපේ ආණ්ඩුව විනාශ කරලා සුණු විසුණු කරලා ජාත්‍යන්තරයට පයින් ගහපු, ඒ ජාත්‍යන්තරයේ ප්ලග් එක ගලවපු කණ්ඩායමත් එක්ක අත්වැල් බැඳගෙන අද අපිට චෝදනාවක් එල්ල කරන්නේ? එයින්ද ඔබතුමාලටත් අත්වෙන ඉරණම ඔතනිනුත් පල්ලහැට යාම මිසක් ඔතනින් නැගිටින්න බෑ. මම කිරියල්ලමතුමා, ඔබතුමා මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට සහයෝගය දක්වන්න ගියපු ගම ඔබතුමාලට බලපෑම් වෙනවා සහයෝගය දක්වන්න එපා කියලා අද හර්ෂ මන්ත්‍රීතුමාට වෙලා තියෙන්නේ. එතුමාගේ දැනුම ප්‍රයෝජනයට අරගෙන මේ කරන රජයට දක්වන, මම කියන්නේ රජයත් එක්ක එකතු වෙලා සහයෝගය දක්වන, හැබැයි එතුමා මුදල්කාරක ස්වභාවයේ සභාපතිවරයා හැටියට ගෙන යන ක්‍රියාමාර්ගයට අද ඔබතුමාට තර්ජනය එල්ල කරන්නේ. බොහෝ වෙලාවට එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නොමග යවපු ගෝඨාභය ජනාධිපතිතුමාට ජනතාව විසින් ලබා දීපු ජනවරමට අයින් වෙලා පුටුවෙන් බැහැලා යන්න වෙච්ච අවස්ථාවේ ඒ සඳහා එතුමාව මෙහෙවපු කණ්ඩායම් කියන එක විශේෂයෙන්ම කියන්න ඕන. එහෙනම් වෙනස් වෙන්න ඕන, අපි වෙනස් වෙන්න ඕන. ඒක අපිට කියන්න බෑ. මොකද ඒක මන් දන්නේ. ඔබතුමාල ගණන් හදහද ඉන්න, ඔබතුමාල එහාට යන ගාන, ඔබතුමාල මෙහාට යන ගාන ඔබතුමා හදහද ඉන්නවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ගරු කතානායකතුමනි, අවශ්‍ය අනපනත් සම්පූර්ණ කරන රජයට අවශ්‍ය බහුතරය තියෙනවා, වැදගත් වෙන්නේ ඒක. ඒ හින්දා ඔබතුමා ඕන දෙනෙක් ගන්න, ඔබතුමාලගේ පැත්තනුත් මේ පැත්තට ඒවි, ඒ පිළිබඳවත් සාකච්ඡා වෙනවා. හැබැයි මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට මේ නිවැරදි හොඳ රටක් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මේ රට ආර්ථික මේ වශයෙන් මෙහෙවද්දී ඒ අනපනත් සම්මත කරන්න අවශ්‍ය බහුතරය රජයට තියෙනවා, ඒ දේශපාලන ස්ථාවරත්වය රජය තුළ තියෙනවා. ඒ හින්දා ඔබතුමාට මට කියන්න වෙන්නේ, ඉතිහාසයේ මීට අවුරුදු දෙකකට කලින් හිටපු නායක ජනාධිපතිතුමාට වෙච්ච ඉරණම ඔබතුමාලට අත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එතුමාට උපදෙස් දීපු සියලු දෙනා අද ඔබතුමාලගේ කරට අත දාගෙන උපදෙස් දෙන තැනට ගිහිල්ලා තියෙනවා. මම ඊට වඩා කතා කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම විශ්වාස කරනවා විපක්ෂයේ මන්ත්‍රීතුමාලා තවත් අදහස් දක්වලා වෙනස් වීරු මේ අනපනත් සහ මේ රෙගියුලේෂන්ස් වල, ඒ වගේම පේමන්ට් ස්කීම් එකේ යම් වෙනසක් කළ යුතු නම් අපිට යෝජනා කරන්න, අපි ඒ වෙනස්කම් කරන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි.